අද දැසන මැතිවරණ කොමිසම සභාව රැස් වුණා. එහිදී තීරණය කළා 2024 ජනාධිපතිවරණය සඳහා වූ ඡන්ද විමසීම් දැන්වීම හෙට දිනේ යුතුව ප්‍රකාශයට පත් කිරීමට. ඒ අනුව හෙට දිනේදී අදාළ ඡන්ද විමසීම් දැන්වීම රජ්‍ය මුද්‍රණාලයාධිපතිනිය වෙත බාර දීමට කටයුතු කරනවා. එම දැන්වීමේ සඳහන් වෙනවා නාම යෝජනා බාර ගන්නා දිනය, නාම යෝජනා බාර ගන්නා ස්ථානය, ඒ වගේම ඡන්ද විමසීම පැවැත්වෙන දිනය. පහුගිය 17 දා මැතිවරණ කොමිසම බලය ආවේ. මොකක්ද මේ පහුවෙන්න හේතුව? ඡන්ද විමසීම් දැන්වීම ප්‍රකාශයට පත් කරනකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ජනාධිපතිවරණ පනතේ සඳහන් වෙනවා දිනවකවාන. ඒ අනුව මේ දැන්වීම ප්‍රකාශයට පත් කරන දිනේ ඉඳන් දින 16ත් 21ත් අතර කාලයකින් පසු එන දිනය තමයි නාම යෝජනා දිනය හැටියට ගණන් ගන්නේ. එයින් පසුව සති 4ත් සති 6ත් අතර දිනයක් තමයි ඡන්ද විමසීම් දිනය හැටියට සඳහන් වෙන්නේ. එතකොට ඔබට හෙට මේ ගැසට් නිවේදනය නිකුත් වුනහම බලා ගන්න පුළුවන් වෙයි. අපේ ඡන්ද විමසීම් දිනය හැටියට නම් කරලා තියෙන දිනේ ඉඳන් උඩට ගණන් කරපුවාම කවදටද අපට මේ ඡන්ද විමසීම් දැන්වීම නිකුත් කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඒක නිකුත් කරන්න පුළුවන් වෙන්නේ අනිවාර්යයෙන්ම හෙට දිනේ. සැප්තැම්බර් මාසේ 17 වෙනි දැන් පසුව තියෙන ළඟම සහ හොඳම දිනය තමයි අපි ඡන්ද විමසීම් දිනය හැටියට aran තියෙන්නේ. මහමැතිවරණයක් කියලා කොහොමද ඉන්නේ? කොච්චර කාලෙකින් ඊට පස්සේ? මහමැතිවරණේ නියමිතව තියෙන්නේ ලබන මාසයේ අගෝස්තු මාසේ. නමුත් ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා දැන් මේ කාල සීමාව අතර ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසිරුවයි. මෙච්චර දවස් පහුවේ බලපෑමක් එල්ලුණාද? කිසිම බලපෑමක් නැහැ. අපි සම්පූර්ණයෙන්ම කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජනාධිපතිවරණ පනතටත් අනුකූලවයි. මම හිතන්නේ බොහෝ දෙනෙක් විවිධ මත, විවිධ චෝදනා මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළා. හෙට මේ නිවේදනය නිකුත් වුණාට පස්සේ මම හිතන්නේ ඕනෑම කෙනෙකුට බලා ගන්න පුළුවන් අපි කරලා තියෙන්නේ නිවැරදි ක්‍රියාදාමය කියන බව. දැන් මැතිවරණ කොමිසමෙන් දැන් කොහොමද සූදානම්? සියලු දේවල්ම අපසතු තියෙනවා. දැනට අපි අස්තමෙන්තු කරගෙන යනවා හැම දෙයක් සම්බන්ධයෙන්ම නිලධාරීන්, වාහන, ඡන්ද මධ්‍යස්ථානයේ සියල්ලම දැනට අස්තමෙන්තු කරගෙන ඒ වගේම පරීක්ෂා කරගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සති කීපය තුළ අපට සම්බන්ධ වෙන අනිකුත් සියලුම ආයතන සමඟ සාකච්ඡා කරලා මේ කටයුතු සම්බන්ධීකරණය කරලා නිදහස් සහ ස්වාධීන ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු කරනවා. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.